මෙයාගේ පේට්ලට් බහිනවා උඩට. ලක්ෂ 60ක් කියලා මට කියන්න බෑ. එක පාරයි මේ අද හොඳ වෙයි කියලා මට කියන්න බෑ. ඒකයි වැදේ. ඔයාලත් බලන් ඉන්න අද හොඳ වෙන්නේ නේ. හොඳ වෙන්න පුළුවන් නේද? බලබල මේ දොස්තරලත් බෑ කියලා 60,000ක් ඕනගේ ලක්ෂ 60ක් 60,000 නෙවෙයි ලක්ෂ 60,000ක් ඔපරේෂන් එකක් කරන්න ඕන කිව්ව දරුවෙක් මේ දැන් හොඳ වෙලා ඉන්නේ. හොඳට හොඳ වෙලා දොස්තරලත් අට යනවලු දරුව හොඳ වෙච්ච හැටි බලන්න. ඔපරේෂන් එකට මෙයාගේ ආයතනය සල්ලිත් ලෑස්තිද? ලක්ෂයට ඔක්කොම හරිද? ඇතමිදුළු බද්ධ බව කරන්න ඔක්කොම ලෑස්ති කියලා තිබ්බ. මේ දරුවා කොහෙන්දලාද මෙතෙන්ට එක්කෙන්නේ? පුබුඩේ. මෙයාට මෙතෙන්ට එනකොට මොන වගේ රෝග ලක්ෂණක් තිබ්බේ? මම ප්ලේට්ස් 1000ක් තිබුණා. ප්‍රසව දෙවෙනි පාර ආවට පස්සේ 3000ක් වුණා. ඊළඟ පාර 4000ක් වුණා. දැන් අද ආවි 3වෙනි පාර. අද 19000ක් තිබුණා. මේක වෛද්‍යවරුන්ට පෙන්වන්න නැති මේට කලින් කොහෙටද පෙන්වුවේ? මොනවාගේ වෛද්‍යවරුද බැලුවේ? මොනවද ඒගොල්ලෝ කිව්වේ? මොන රෝහලෙන්ද එහෙම කිව්වේ? පිජ්ජුවේ. ඇටමිදුළු බද්ධ කරන්න ඕන කියලා කිව්වේ. මෙතෙන්ට එන ගොඩාක් මියම් මහතයි ගොඩක් පිම්බිලා හිටියේ. ඊට පස්සේ මම සතියක් ගන්න හොස්පිටාලෙ ගියාම කිලෝ 2 3 වැඩි වෙනවා. මෙතෙන් ආවට පස්සේ ක්ලිනික් ගියාම සතියක් ගන්න ගියාට පස්සේ කිලෝ 2 3 අඩු වුණා. සාමාන්‍ය තත්ත්වයට ආව ඉතින් හද වෙනකොට හොඳට ඒක මුලින් හිටපු තත්ත්වෙට ඉන්නවාද? මෙතෙන්ට එනකොට පේට්ලට් රුධිර පට්ටි මොන තත්ත්වෙන්ද? කීයකට තිබ්බ? 1000කට තිබ්බ. පළවෙනි අතාවේ ප්‍රතිකාර කරගෙන ගිහිල්ලා දවස් කීයකින්ද මෙතෙන්ට එන්නේ? මොන රෝහලින්ද මේ ඇටමිදුළු බද්ධ කිරීමෙන් තමයි බද්ධ කරනවා කියලා කිව්වේ. ඔව්. කීයක් විතර ඉල්ලුවද? 160ක් කිව්වා. මේ දුවලා දෙන්නගෙන් අරන් තමයි කරනවා කිව්වේ. මේ දුවකින් තමයි ගන්නවා කිව්වේ. මෙයා දෙවෙනියා. එයාගෙන් අරන් තමයි මෙයා බද්ධ කරනවා කියලා. එතකොට දැන් මේ වෙනකොට මෙයාට ආපහු ප්‍රතිකාර ගන්න අවශ්‍ය නැහැ කියලා වෛද්‍යරු කියලා තියෙනවා. ඔව්. දැන් මුකුත් එහෙම ඔපරේෂන් මුකුත් කරන්න ඕනේ නැහැ තමයි කිව්වේ. කවුන්ටින් හොඳයි. දැන් ඒ කියන්නේ මේ දරුවට හොඳම තත්ත්වෙන් ඉන්නවා. දැන් මේ ගැන මොකක්ද කියන්න තියෙන්නේ? දැන් මේ වගේ අවුරුදු ගාණක් ප්‍රතිකාර කළා. එතකොට මෙයාට ඇටමිදුළු බද්ධයක් කරන්න ඕනේ කිව්වා. නමුත් මෙතෙන්ට ඇවිල්ලා කීව තවත් දවස් කිව්වේ. මෙයාට සනීප වුණා. අපි ඒත් මේ එකන් ආව වැඩි දුරටත් තව තමයි එකන් ආව. එතකොට රෝහල් වලින් අවුරුදු කීයක් ප්‍රතිකාර කළාද? රෝහල් වලින් අවුරුදු කීයක් ප්‍රතිකාර කළාද? 6ක්. ඒක කරන ප්‍රතිකාර වලින් ප්‍රගතියක් වුණාද? ප්‍රේතක වැඩි වුණේ නැහැ. නමුත් මෙතනදී 3 වතාවක් ඇවිල්ලා සම්පූර්ණම රෝගී සුව වුණා. ඔව්. අම්ලොක් වේදමන් කිත් නැහැ. යන්ත්‍රයක් දැම්මා. කැප්ටන් ගාරි කරේ නැහැ. යන්ත්‍රේ දාන්න කියලා අපි ඒත් දැම්මා යන්ත්‍රේ. ඒක තුන්සියක් වගේ තමයි කරත් ගියේ. මෙතනට වේද මහතාට කොච්චරක් විතර මුදලක් වැය කළාද? රුපියල් 300යි 100යි. ඒක දවසකට මේ රුපියල් 100යි තමයි තිබ්බේ. රුපියල් 100 ගානේ තිබ්බා. මේ ගැන ඔබට මොකද තව කියන්න තියෙන්නේ? මේ සමාජයේට දැන් ඔබ වගේ මේ වගේ රෝගින් තව ඔන්තරම් ඉන්නවා, දරුවෝ ඉන්නවා. ඒක පොඩ්ඩක් හොස්පිටල් එකේ ඉන්නවා, මියත් එක්ක හිටපයි ඉන්නවා. යන්තින් මේ වගේ දෙයක් ඔබ ඒක දැනුවත් කිරීමක් කරලා තියෙනවද? ඔව්, මම ක්ලිනික් ගියාම කියලා තියෙනවා අපි හිතන්නේ තියනවා කියලා. මම මේ පොත් එහෙම තරංග දැන් අදත් පොතක් ගත්තා, පොත් තරංග ටිකක් දැන් පොඩ සන්තෝෂයි. දැන් ඔබයත් ඉස්සෙල්ලා කවුන්ට් එකට ගිහලා හොස්පිටල් එකේ ඉඳලා ඉඳලා දැන් මේකත් එක්ක ගිහලා පොඩ සන්තෝෂයි. අපි තමයි කට්ටි එක්කන් ආවා.
දෙතික ගොඩක් කටිය අපි ආයෙත් නෑ මත්තිල රංගිය පුත්තරංගේ ගොඩක් සතුටුයි මේකට නැත්තම්. ඔබට ඔයාලට ඒකට ආධාර මුදල් දුන්නක ආයතනකින් මොකද්ද ආයතන? ආයතනෙන් දෙනවා කියලා තමයි ඊයා කිව්ව මේ පොරොන්දු නම් මට කියනවා මියත් එක්ක හොස්පිටල් එක දිගට වීදු නිසා හැකියාවක් ගන්නවා ඉතින් මම ගොඩක් දුක් වින්ද කියලා. මොකද්ද ආයතනය කියන්නේ පුළුවන්ද? ක්ලිනියක් ආයතන මාසිකේ. කොහේ ආයතනයේද? හංගල. ඔව් හංගල ලිහිණියක් ආයතනයෙන් ඔයාට ඒ ඇටමිදුළු බද්දේට අවශ්‍ය මුදල් ලබා දෙන්නම් කියලා කිව්වා.